24newslanka.com. බබාල නිසා සචිනේ රංගනෙන් ඈත් වුණානේ. දිගටම රංගනෙන් ඈත් වෙලා ඉන්නද කල්පනාව? මම මහිතන්නේ අවුරුදු දෙකක වගේ කාලයක් ගොඩක් නෙමෙයි ටිකක් ඈත් වෙලා හිටියා. මොකද මම හිතුවා මගේ ජීවිතේ මේ කාලෙදී මං ඒ දරුවන් වෙනුවෙන් ඒ කැපකිරීම කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මම ටිකක් ඈත් වෙලා හිටියා. උනට දැන් ඉස්සර වගේම ෆුල් ටයිම් මගේ රංගන කටයුතු වල නියැලෙනවා. ඉතින් මං හරිම ආසාවෙන් සතුටින් ඒ වගේම හරිම එක්සයිටඩ් අය මං වැඩ කරන්න පටන් ගත්ත එක ගැන. ඉතින් අනිවාර්යයෙන්ම ඉස්සරහටත් මාව දැක ගන්න පුළුවන්. 24newslanka.com රංගනෙන් ඈත් වෙලා ඉඳිද්දි සචිනිගේ ජනප්‍රියකම අඩු වෙලා කියලා හිතෙන්නේ නැද්ද? එහෙමවත් නැහැ. මොකද අතර මං හිතන්නේ ජනප්‍රියත්වය කියන්නේ තමන්ගේ ඉන ෆෑන්ස් ප්‍රමාණය, ඒ වගේම ඒගොල්ලන් තමට කොච්චර ආදරය කරනවද කියන එක. ඉතින් මං හිතන්නේ දැන් කෙනෙක්ට එහෙම ආදරය කරන කෙනෙක් එක පාටම ඒක නැති කරගන්නෙත් නැහැ, නැති වෙලා යන්නෙත් නැහැ. ඉතින් මට දැන් මගේ පළවෙනි චිත්‍රපටයේ ආදරණීය අවසානය. ඉතින් ආදරණීය අවසානයේ කාලෙදිම ඒ හිටපු මගේ ෆෑන්ස්ලා මම හිතන්නේ අදටත් ඉන්නවා. හැබැයි එකක් තියෙනවා, ඒගොල්ලන් ඉතින් අහනවා ඇයි ඔයා මුකුත් කරන්නේ නැත්තේ, ඇයි කාලයක් නිහඬව හිටියේ කියලා. ඉතින් මම අමතක වෙලා වුණා කියලා කියන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ මේ මගේ ෆෑන්ස්ගෙන් ඒ ලැබිච්ච ආදරේ කිසිම අඩුවක් තිබුණ නැහැ. 24newslanka.com ආයම රංගනයට එන්න හදද්දි සචිනිට මුලින්ම තිබ්බ ඉල්ලුම තියෙයි කියලා හිතෙනවද? ඉල්ලුම තවම අනිවාර්යයෙන්ම තියෙනවා. මම හිතන්නේ ඊට වැඩියක් තියෙනවා දැන්. ඒක ඇත්තටම වෙනසක් නැහැ. ඉතින් දැන් මගේ ඉස්සරට වැඩිය, කියන්නේ ඉස්සර මං අලුත්. එතකොට ඇත්තටම ඉල්ලුමක් තිබුණා කියන්නේ මොකද, මගේ අලුත්කමට. ඊට පස්සේ ටික කාලයක් වැඩ කරගෙන ගියා. ඊට පස්සේ ජනප්‍රිය වුණා. ඉතින් ඊට පස්සේ මම අවුරුදු දෙක තුනක් නිහඬව හිටියා. ඊට පස්සේ ආයෙත් ක්ෂේත්‍රයට ආවා. වුණාට මං හිතන්නේ ජනප්‍රියත්වෙත් ඉල්ලුමෙත් කිසිම අඩුවක් නම් දැක්කේ නෑ, වැඩිකමක් මිසක්. 24newslanka.com ඒ කියන්නේ සචිනිට ආයෙම පෙම්වතියක් වෙන්න බැරිද? දැන් මං චිත්‍රපටේ ගිය අවුරුද්දේ, ඕකේ මේ අවුරුද්දේ මුල අවසන් කර චිත්‍රපටී දෙකක්, ඒ දෙකේම මම පෙම්වතියගේ චරිතය තමයි රඟපෑවේ. අනිවාර්යයෙන් පෙම්වතියගේ චරිතේ රඟපාන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ තව අවුරුදු ටිකක් යනකම්. ඉතින් මම හිතන්නේ අනිවාර්යයෙන්ම පුළුවන්. ඒත් ඒ අතරතුර වෙන චරිත හම්බුණත් ඒවත් මම ආසාවෙන් රඟපානවා. ඒනට මම හිතන්නේ මට තවම, ඒ කියන්නේ පෙම්වතියගේ චරිතේ රඟපාන එක නවත්තන්න තවම සුසු කාලයක් කියලා මම හිතන්නේ. 24newslanka.com සචිනි රඟපාන්න එනවට සැමියගෙන් තහංචි නැද්ද? නැහැ. මං හිතන්නේ මම කසාද බඳින්න කලින්ම ඒව ගැන කතා කරගත්තා. ඉතින් මගේ ජීවිතේ මම, ඒ කියන්නේ මගේ ගෙදර දොරේ වැඩ කටයුතු, මගේ දරුවෝගේ වැඩ කටයුතු, සැමියාගේ වැඩ කටයුතු අත්හැරලා දාලා මම මේ කටයුතු වල නියැලුණොත් මං හිතන්නේ එතකොට ප්‍රශ්න පැන නැගී. හැබැයි මං කවදාවත් ඒ මගේ ගෙදර දොරේ කටයුතු හෝ මගේ පවුලේ උදවිය මං අත්හැරලා දාලා නැහැ. ඒවත් මම පුළුවන් තරම් හොඳට බැලන්ස් කරගෙන කරගෙන යනවා. ඉතින් මගේ, මොකද මගේ රංගන ජීවිතය කියන්නේ තාමත්ම කාර්යබහුල වෘත්තියක්. ඒත් මම ඒ වෘත්තියත් සමගම මගේ ගෙදර දොර වැඩ කටයුතුත් කරගෙන යනවා. ඉතින් මං හිතන්නේ අතරම සැමියාගෙන් සහයෝගයක් තමයි ලැබෙන්නේ. මොකද මම ගෙදර නැති වෙලාවට, ගෙදර ඉන්න අමාරු වෙලාවට එයා තමයි දරුවොත් එක්ක හෝ අනිත් වැඩ කටයුතු හැමදාම හොයල බල කරන්නේ. ඉතින් තහංචියක් නම් ඇත්තරම දැම්මෙත් නෑ. මම හිතන්නේ ඉස්සරටත් දායි කියලා. හැබැයි සපෝට් එකක් නම් හම්බ වෙනවා. 24newslanka.com බබාල ලැබිලත් සචිනි ඉස්සර හිටියා වගේම හැඩට ඉන්න රහස මොකද්ද? ඒක ඇත්තරම රහසක් නෙමෙයි. මොකද මම දැන් හැමදාම ටීවී එකේ ගිහලා ඒක ගැන කතා කරනවා. මං හිතන්නේ Tamanට ඇත්තරම ආදරයක් තියෙනවා නම්
තමන්ගෙන පොඩ්ඩක් හරි හිතන්න කාලය ගත කරනවා නම් ඒක ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. මං හිතන්නේ අපි කසාද බැන්දා දරුව හැදුවා කියලා තමන්ව අත්තරලා දාන්න ඕනේ කියලා ස්පෙෂලි කාන්තාවන්. මොකද තමන් ලස්සනට හිටියොත් තමයි තමන්ගේ දරුවෝනත් තමන් දිහා බැලලා තමන්ව ඇඩ්මයර් කරන්නේ. කියන්නේ දැන් මගේ දරුවෝනත් මන් දිහා බැලලා කියපුවාම මම යෝ සෝ බියුටිෆුල් කියපුවාම ඒක මට ඇත්තටම ලොකු සතුටක්. ඉතින් ඒ කොන්ෆිඩන්ස් එක මට වැදගත් වෙනවා මගේ ජීවිතේ හැම තැනකදීම. ඉතින් මං හිතන්නේ හැම කාන්තාවක්ම එහෙම විය යුතුයි. ඉතින් මම මගේ වෘත්තිය නිසා ඒ වගේම මගේ කොමනත් මම පෞද්ගලික රීසන්ස් නිසාත් මගේ වෘත්තිය නිසාත් මං හැමදාම ලස්සනට ඉන්න කැමතියි. ඉතින් මං ඒ වෙනුවෙන් ටිකක් කාලය ගත කරනවා මගේ ව්‍යායාම කටයුතු, මගේ බියුටි රූටීන් එක. ඉතින් ඒවා මම හරියට කරන නිසා ඉතින් මට ඉස්සර වගේම අදත් ඒ වගේම මම හිතන ඉස්සරහටත් එක වගේම ඉන්න පුළුවන් වේ. 24newslanka.com සත්‍ය ඉදීම් යනවද? ඔව්. ඒක ඉතාමත්ම වැදගත් කටයුත්තක් මට. මොකද මම හිතන්නේ අවුරුදු දැන් 5ක් විතර මගේ ඒ ආහාර සහ මගේ ව්‍යායාම කටයුතු ඒව ඔක්කොම මං පිළිවෙලට කරගෙන යනවා. මම හිතන්නේ මං රංගන ශිල්පිනියක් නොවුනත් ඒ දේවල් මං කොහොමඩත්ම පිළිවෙලටම කරගෙන යන කෙනෙක්. මේ මගේ හැටි. ඉතින් ඒක අහම්බෙන් වගේ මගේ වෘත්තියට ගොඩක් සම්බන්ධ වුණා. මේ ඉතින් ඒව ඔක්කොම මම ලස්සන කරගෙන යනවා. 24newslanka.com ලංකාවේ සාරා කීම නළුව කවුද? Oh my god, ඒක නම් අමාරුම ප්‍රශ්නයක්. මම හිතන්නේ එක එකනා නළුව දකින විදිය වෙනස්. එක එකනාගේ පිරිමිගේ ටේස්ට් එක වෙනස්. ඉතින් මං ඇත්තටම නමක් කියන්නේ කැමති නැහැ මේ වෙලාවේ. මොකද ඒ හැම කෙනෙක්ම මගේ මිතුරු නිසා. ඒ වුණාට මං හිතනවා දැනට ලංකාවේ ඉන්න නළුවන්ගෙන් ලස්සනයි කියලා මම හිතන නළුව තමයි හේමල් රණසිංහ, රොෂාන් රණවන, සාරංග දිසාසේකර, ඒ අය ටික දෙනෙක්. අනිත් අය ලස්සනයි. ඒකට මං හිතන විදිහට ලස්සනයි තුන්දෙනා. 24newslanka.com ලංකාවේ ඔබ ආසම කරන කටහඬ කාගෙද? ආස කරන කටහඬ මං හිතන්නේ පබෝද සංදීපනි. එයා පොඩි කාලේ ඔෂීන්ට කටහඬ පාවිච්චි කර ඩබ් කරන්න. මෙතනේ පබෝදගේ කටහඬ ලස්සනයි. ගොඩක් කටහඬ ලස්සනයි ඉන්නවා. හැබැයි මට මේ වෙලාව මතක් වෙන්නේ පබෝද කටහඬ. මොකද මම පොඩි කාලේ ඉඳන් ඒ ජපනීස් ටෙලිවිෂන්තේ බැලුවා දිගටම අවුරුදු ගාණක්. ඉතින් ඒ කටහඬ මගේ මතකේ තියෙනවා තාම ලස්සන කටහඬක් හැටියට. 24newslanka.com මේ වන විට නිලියන් අඩ නිරුවත් ෆොටෝ FB දාලා ප්‍රසිද්ධ වෙන අයත් ඉන්නවනේ. ඒ ගැන මොකද හිතන්නේ? අඩ නිරුවත් කියන්නේ මෙහෙමයි. කොට ගවුමක් අඳින කෙනාන් කිසිම වැරද්දක් මන් දකින්න ඒක තමන්ගේ පෞද්ගලික කැමැත්ත. මොකද මමත් කොට ඇඳුම් ඕන තරම් අඳිනවා. මම හිතන්නේ වැඩිපුර මං ඇඳොත් මං හිතන්නේ මං කොට ඇඳුම් තමයි අඳින්නේ. පොඩි කාලේ ඉඳන් මං කොටට ඇඳා. ඉතින් ඒක මං කිසිම වැරද්දක් දකින්නේ නැහැ. ඒත් අසභ්‍ය විදියට හැසිරෙනවා නම් ඒක මම හිතන්නේ අනිවාර්යයෙන්ම වැරද්දක්. ඒත් සාමාන්‍යයෙන් ඇඳුමක් මොකක් හරි ඇඳුමක ෆැෂන් එකක් තියෙනවා, ඒ ඇඳුම කොටයි කියලා ඒක ඇඩ නිරුවත් කියලා ලේබල් කරන එක වැරදි. අනිත් දේ තමයි මම ස්පෙෂලි මෙන්ෂන් කරන්න ඕනේ, සමහර වෙලාවට අපි පෝස්ට් කරේ නැති ෆොටෝස් වලටත් අපි මොනවල් හයි කරලා මේ නිලිය මෙහෙම හිටියා කියලා මේ ඉන්ටර්නෙට් එකේ පළ වෙනවා. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්. ඉතින් ඒ වගේ දෙයකට ඕනම කෙනෙක් හසු කරලා ඒකට අහංවඩු ගහන එක වැරදි. එහෙම කරන්න හොඳ නෑ. ඉතින් ඒක අපිට විතර නෙමෙයි, මං හිතන්නේ ඒක ලෝකේ ඕනම නිලියක්ට වෙන දෙයක්. ඒ වගේම ඕනම ප්‍රසිද්ධ චරිත මම දැකලා තියෙනවා, සමහරට අපේ දේශපාලනඥයන්ටත් එහෙම කරනවා මේ දවස්වල. ඉතින් ඒත් මං ගොඩක් දුක් වෙන්නේ නැහැ. මොකද අපි මේ වෘත්තිය තෝරගෙන තියෙන්නේ ඒ පැත්තත් දැනගෙන
අපි අපේ පෞද්ගලික ජීවිත පරදුවට තියලා අපේ පෞද්ගලික ජීවිත නැති කරගෙන මේ 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 වෘත්තිය තෝරගෙන තියෙන්නේ ඒ ඔක්කොම දැනගෙන ඉතින් අපිට ඇත්තටම කම්ප්ලේන් කරන්න බෑ ආ මේ දේවල් වුණා තමන්ගේ ගොඩක් චාරූප ඉන්ටර්නෙට් එකේ පළ වුණා ෆේමස් වුණා කියලා ඇත්තටම කම්ප්ලේන් කරන එක බොරු දෙයක් මොකද ඒ අපේ වෘත්තිය හැටි ඉතින් ඒක දැනගෙනනේ අපි මේකට ඇවිල්ලා තියෙන්නේ ඉතින් මන්නම් ඒ ඕනම දෙයකට රෙඩි ඉතින් ඒ අපේ ප්‍රයිවසි එක අපි පරදුවට තමයි තියලා තමයි මේ ශේත්‍රයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒක ගැන කම්ප්ලේන් කරන එක බොරු වැඩක්. හැබැයි වැරද්දක් හැටියට අනුන්ගේ ෆොටෝස් අරගෙන වෙන කෙනෙක්ගේ ඔළුව හයි කරලා මෙයා මෙහෙම හිටියා කියලා කියනවනම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. 24newslanka.com සචිනට තාමත් ආදර යෝජනා එනවද? ආදර යෝජනා නම් ගොඩාක් එනවා. ඒකෙන් නම් කිසිම අඩුවක් නැහැ. ඒත් මට රසික රසිකවියෝ ගොඩාක් ඉන්න කෙනෙක්. ඉතින් ඒගොල්ලන්ගෙන් දිනපතාම මට සෑහෙන්න ආදර මැසේජස් එනවා. සෝෂල් මීඩියා වලින්, ටෙලිෆෝන් එකෙන්. ඉතින් ඒක ඇත්තටම සාමාන්‍ය දෙයක්. ඒක එච්චර ලොකු දෙයක් හැටියට මම දැන් ගණන් ගන්නෑ. මොකද ඒක කිසිම වැරද්දක් නැහැ. මොකද ඒගොල්ලන් ආදරය නිසානේ ආදරය ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒක සුන්දර දෙයක්. ඒත් ඒක අමුතු දෙයක් හැටියට මම දකින්නේ නැහැ. twenty4newslanka.com